වීඩියෝ පෙන්වන්න දන්නේ රසවත් විදිහට කොහොමද රෙස්ටුරන්ට් වල ඉස්සො බදින විදිහට ඉස්සො බදගන්නේ කියලා. අපි එන මුලින් බලමු මේකට අවශ්‍ය කරන දේවල්. අද මම මේ රෙසිපි එක හදන්න ලෑස්ති කරගෙන තිනවා. අර පිට ඉස්සගේ පිට පලාගෙන අර නූල් අයින් කරගත්තු, පොතු අයින් කරගත්තු ඉස්සො 20ක් විතර අරන් තිනවා. ඊට අමතරව පාම් පිටි අවශ්‍ය වෙනවා ග්‍රෑම් 75ක් විතර. කෝන් පිටි ග්‍රෑම් 25ක් විතර අවශ්‍ය වෙනවා. ඒත් එක්කම අයිස් වතුර, අයිස් කැට දාගත්තු සීතල වතුර අවශ්‍ය වෙනවා කෝප්පයක් දෙකක් විතර. බිත්තර කහම දෙයක් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම සුදු ලුණු පවුඩර් එක. සුදු ලුණු පවුඩර් නැත්තම් ක්‍රීම් කරලා ගන්න සුදු ලුණු. කහකුඩු ටිකක්, ගම්මිරිස්, ලුණු කුඩු, මිරිස් කුඩු. ඒත් එක්කම සීසනින් පවුඩර් දිනන නම් තේ හන්දක් විතර ගන්න. එහෙම නැත්තම් මේ මෙන්න මේ විදිහට සීසනින් කියුබ් එකකින් කාලක් විතර අරගන්න. ඒත් එක්කම දෙහි ඉස්ම. මෙන්න මේ විදිහට ඉතින් ඕනේ වෙන්නේ අපි නම් මොන කොහොමද මේ හදාගන්න කියලා. මුලින්ම අපි කරන්න ඕනේ මේ ඉස්සෝ ටික සීසන් කරගන්න ඕන කරන මිශ්‍රණය හදාගන්න එක. ඒකට මුලින්ම දාගන්නවා ගම්මිරිස්, කහකුඩු, සුදු ලුණු පවුඩර්, මිරිස් කුඩු. මර ටිකක් සැරට වුණ ඉඳ ටිකක් වැඩිපුර දාගත්ත. ඒත් එක්කම සීසනින් කියුබ් එක. ලුණු කුඩු ටිකක් විතර. ඊට පස්සේ දෙහි ඉස්ම. ඒත් එක්කම බිත්තර කහමද. ඉස්ස ගොඩක් නැති ඉඳලා මම බිත්තර කහමද විතරක් ගත්ත නැත්නම් සුදු මදෙත් එක්කම අරගන්න පුළුවන්. මේ විදිහට අරගත්තට පස්සේ දැන් මේක මේ විදිහට හොඳට කලවම් කරගෙන හොඳ පොඩි පේස්ට් එකක් ගන්න එක අදා ගන්න ඕනේ. හරි, දැන් අවශ්‍ය කාට ඇවිල්ලා තියෙන. දැන් ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා ඉස්සෝ ටික. ඉස්සෝ ටික එකතු කරගෙන දැන් මේ ඉස්සෝ ටික මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරද්දී ගොඩාක් මෙයා කරන්න එපා. පොඩක් තැලෙන්න බලන එතකොට. මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට කලවම් කරගත්තට පස්සේ දැන් අපි මේක අඩුම විනාඩි 30ක් විතර මේක හොඳට සීසන් වෙන්න තියාගන්න ඕනේ. දැන් විනාඩි 30ක් විතර සීසන් වෙලා තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේක ඉතුරු ටික හදාගන්නේ කියලා. මෙන්න භාජනය කරගෙන ඒකට මම දා ගන්නවා මේ විතර පාන් පිටි අස්වාන්ඩ. ඒත් එක්කම කෝන් පිටි ටිකක් දා ගන්නවා. ඕගොල්ලෝ බේකින් පවුඩර් ටිකක් තියෙනවද දා ගන්න. ඒත් එක්කම මේ විතර ලුණු ටිකක් දාගෙන මේක හොඳට අපි කලවම් කර ගන්න ඕනේ. පාන් පිටි ටිකක් කලවම් කරගත්තට පස්සේ දැන් අපි කරන්නේ මේ ඉස්සෙ එකින් එක අරගෙන මුලින්ම මේ පාන් පිටි වල දවට ගන්නවා. දවට ගද්දී මේ මැදත් මෙහෙම දවට ගන්න බලන්න. එතකොට තමයි අර ලස්සන හැඩයක් එන්නේ. ඊට පස්සේ එකම එක පාරක් මේ වලිග කොටස ඩිප් කරන්න එපා. මෙහෙම දාලා අහප පාර පාන් පිටිවල දවට ගන්න. එච්චරයි. මෙන්න මේ විදිහට ඊට පස්සේ මේ විදිහට තියාගන්න. මෙන්න මේ විදිහට පාන් පිටි ටික දවඩ කත්තට පස්සේ දැන් අපි ඊළඟට බලමු කොහොමද මේක ෆ්‍රයි කරගන්නේ කියලා. තෙල් ටික හොඳට රත් කරගත්තට පස්සේ අපි දැන් මේ විදිහට ඉස්සෝ ටික ෆ්‍රයි කර ගන්න ඕනේ.
ඉතින් තමයි බැටර් කරව ෆ්‍රයිඩ් ප්‍රෝන් එකක් හදාගන්නේ. ඉතින් ඔයගොල්ලෝ හදලා බලන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.